ගෙවෙන දවසේ උණුසුම් මපුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රේහාන් කනිෂ්කාරය සිංහ මම නිෂාද ගුණවර්ධන ප්‍රථමයේ නවදහන යොමු කරමු දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජනතාවාදී වැඩපිළිවෙල ජයග්‍රහණය කරගෙන යාමට ජනප්‍රති සූදානම් සුරක්ෂා ප්‍රතිලාභ තවදුරටත් ඉහළට යාපනයේ අවතැන්නු වන් යලි පදිංචිය කඩිනමින් පොදුජන අපේක්ෂා ඉටු කරමින් සාමකාමී දේශයක් හා තිරසර සංවර්ධනයක් ගොඩනැගීමේ අරමුණින් මෛත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්ව අදට සිව් වසරක් සපිරෙනවා එම අධ්‍යක්ෂ සමග ජනතාවාදී වැඩපිළිවෙල ජයග්‍රහණය කරා ඉදිරියටම මෙහෙවන බවයි ජනාධිපතිතුමා පවසන්නේ ලග්ගල නවනගරයේ ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා ජනාධිපතිතුමා අද උදෑසන සිය කටයුතු ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් ඒ මහතාගේ 120 වන ජන්මදින සැමරුම නිමිත්තෙන් ගාලුමෝදර බණ්ඩාරනායක පිළිරුව අභියස පැවති උත්සවයට එක් වූ ජනාධිපතිතුමා පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුවා අනතුරුවයි ලග්ගල නවහරිත නගරයේ ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා එක් වුණේ महावेली सिही नय सबैवुना मैत्री पालनयक तिरसरयुगयक आर्थिक हा सांस्कृतिक पुनरुदे पस्सावर्तु पिविसुम सनिटुहन करमिन मुरगहा कंद कलुकग व्याप्रतीन यटवेन पेरणी लग्गल नगरे वेनुवटई लग्गल नवहरित नगरे दिकेरुने मुरगहा कंद जलाशयट संबंध अनेक महाजलाशय वेन कलुकग जलाशयद जनाधिपतितुमा अतिन जनता आयतेट पत्केरुना नवीन पहासुकम समन्वित अंग संपूर्ण नव लग्गल नगर इम जनतावट हिमिवूये जनाधिपतितुमा रजरट जनता वेनुवेंदुटु सिहिनयक मल्पल गन्वमीन मुरगहा कंद कलुगंग व्याप्रुतियन अवतैन्वन पौल तुंदहसक सेवा अवश्यता सपुरालमीन नव लग्गल नगर इदिकर तिवनवा अनागत अवश्यता सलका बलमीन हा नव नागरिक संकल्पेवन उद्यान नगर संकल्पेट अनुवाय मिम नगरे सलसुम करत्ते එහි මුළු ආයෝජනය රුපියල් මිලියන 4500ක් ලග්ගල නවනගරයේ රාජ්‍ය ආයතන 26ක් සඳහා ගොඩනැගිලි ඉදිකර තිබෙනවා මහජන සේවා සපයන එම ආයතන සියල්ල එකිනෙකට පහසුවෙන් සම්බන්ධ විය හැකි පරිදි සැලසුම් කර තිබීම විශේෂත්වයක් ඒ අනුව ඉදිකරුණු ලග්ගල නව ප්‍රාදේශීය රෝහල ජනතා අයිතිට පවරා දීම හා පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතිට පැවරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා नवनगरी एदिकेरुनु प्रादेशी लेखम कार्यालय पोलीसिय सौख्य मध्यस्थान एतुलु राज्य सेवा हा प्रजा यटितल पहसुकम जनता आयतिर पत्किरीम मैतियमतिवरुन्गे प्रधानत्वेन सिदु केरुना मेम सियलु संवर्धन कटयुतु अद दिने जनगत केरुने जनता हितसुव पिरिस जनाधिपति मैत्रीपाल सिरिसेन मैतितुमा सिव्वसरक पुरा गेनगिय संवर्धन वेडपिलिविले तवत् महागु प्रतिलाभ लेसई नव हरित नगरे जनता आयतिर पवरादीमेन अनतुरुव जन हमुवक् पवैत्वुना අදට සිව් වසරකට පෙර තමා රටේ රාජනායකයා ලෙස පත් කරමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටු කිරීමට ගෙන ගිය වැඩපිළිවෙලේ ජයග්‍රහණ තවදුරටත් තහවුරු කිරීමට මෙන්ම පරාජයන් යලි ජයග්‍රහණය කරා මෙහෙයවීමට කැපවන බවයි ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ දූෂණය වංචාව පිටු දැකීමට ශක්තිමත් වැඩපිළිවෙලක් ඔස්සේ අත්වල් බැඳ ගැනීමට එක්වන ලෙසද ජනාධිපතිතුමා සියලු දෙනාට ආරාධනා කළා ලැබූ ජයග්‍රහණ පිළිබඳව කතා කරනා වගේම लबायती पराजयान पराजय कर एवाइन जाग्रहणे करन्न इदिरि काल सीमावत् तुल मम तमुन्नांशल वेनुवेन कैपवेनवाई कियन एक विशेषयेन मे अवस्थावेदी साथिय करनवा पैदलि करनवा मगे जीविते गट कैसुने हेड गैहुने वारि शिष्टाचार्यत् एक्क मे रटे दरुवन्गे सिहिन सबै करन्न अपि सियलु देना कैपवी यीतु वेनवा मट नम् यम् किसि दवसक සැබෑලිසම සතුටු වෙන්න සැනසෙන්න පුළුවන් දවසක් එන්නේ උතුරේ ජනතාවගේ ජල ප්‍රශ්නය විසඳපු දවසටයි කියන එක මම මේ දී විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. අපි අලුත් ගමනක් යන්නට ඕනේ. වඩාත් වාසනාවන්ත සුභවාදී වර්ෂයක් ලෙස රටේ අනාගතයේ ඉදිරියට යන්නට අප සියල්ල එක්වෙමුයි කියන ගෞරවණීය ආයාචනය කරමින් තෙරුවන් සරණයි දීපීටයි. මැතිඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
ශ්‍රී ලංකාවේ ජනතාවට බත සපයන අනුරාධපුර පොළොන්නරුව වගේ ප්‍රදේශවල ජනතාව කරන එකම ඉල්ලීම අපිට වතුර දෙන්න අපි බත සපයන්නම් මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කල්පනා කරපු අපේ අධිකාරු ජනාධිපතිතුමා එදා ඇතිවෙච්ච සිතුවිල්ලත් සමග මේ ප්‍රදේශය ඇති කරන මේ මහා වාරි ව්‍යාපෘතිය අද උතුරු මැද පළාතට පමණක් නෙවෙයි ඒක වයඹ පළාතටත් ඒ වගේම එතනින් එහාට ගියාම උතුරු පළාතටත් ආශිර්වාදයක් වෙනවා එතුමා කල්පනා කළේ මේ රටේ ජනතාව සුඛිත මුදිත කරන්නට නම් කෘෂි කර්මාන්තයෙන් ජීවත් වෙන 70%කට වැඩිය ගොවියන් ජීවත් වෙන මේ රටේ කෘෂිකාර්මික නවෝදය මේ ආකාරයෙන් ලබා දෙන්නට කටයුතු කළේ නිදහස් දියවර ගලා ගියා දහස් දහන නවයේ වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම් පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එම කෙටුම් පතට අනුව මෙබ වසරේ ඇස්තමේන්තු කළ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4470ක්. අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8ක් පමණ වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. 2014 වසරේදී දළදේශීය නිෂ්පාදිතයෙන් 11.5ක් වූ පැවති රාජ්‍ය ආදායම මෙම රජය බලයට පත් වූ අයින් පසුව ක්‍රමිකව වර්ධනය කරගෙන තිබෙනවා. එය මෙම වසරවන විට දළදේශීය නිෂ්පාදිතයෙන් 15%ක් දක්වා වැඩිවනු ඇති බවටයි ගණනය කර තිබෙන්නේ. මෙවර අයවැය කාර්ය සාධනය මත පදනම්ව සකස් කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ අනුව අමාත්‍යාංශවලට ප්‍රතිපාදන වෙන් කෙරෙනවා. එමෙන්ම දැනට සිදු කරමින් පවතින රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණින් 2021 වන විට රජයේ ආදායම දළදේශීය නිෂ්පාදිතයෙන් 17%ක් දක්වා වැඩි කිරීම රජයේ අපේක්ෂාවයි. රජයේ පුනරාවර්තන වියදම දළදේශීය නිෂ්පාදිතයෙන් 15%ක ප්‍රතිශතයකට සීමා කිරීමටද රජය අපේක්ෂා කරනවා. මෙම වසර සඳහා ණය සේවාකරණය වෙනුවෙන් රුපියල් බිලියන 2200ක් වෙන් කර තිබෙනවා. මේ ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයකට වසරක ණය ගෙවීම සඳහා වැය කිරීමට සිදුවන විශාලම මුදල බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ. රාජ්‍යාංශයේ සේවා වියදම් අතුරින් පුනරාවර්තන වියදම සඳහා රුපියල් බිලියන 1425ක්ද ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 838ක්ද වෙන් කර තිබෙනවා. 2019 විසර්ජන පනත් කෙටුම් පත පෙබරවාරි 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අයවැය යෝජනා අමාත්‍ය මංගල සමරවීර මහතා මාර්තු 5 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ඉදිරියට පත්ව වසර 4ක් සපිරීම නිමිත්තෙන් ආශිර්වාද කිරීමේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් ඊයේ රැය 5 වනතුරු ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්ුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම ධුරයට පත්වීම සහ ඉදිරි කටයුතුවලට ආශිර්වාද කරමිනුයි මෙම පරිත්‍රාණ ධර්මදේශන පැවැත්ුණේ. හුළුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ සඳහා වැඩම කර සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද ධර්මදේශන ශ්‍රවණයට එක් වුණා. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇතුළු මැති ඇමතිවරු රැසක්ද ඊට එක්ව සිටියා. මහා සංඝරත්නය විශේෂෙහි හිල් දාණය පිරිනැමීමද අද උදෑසන සිදු කෙරුණා. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස පූජ්‍ය කොටපොළ අමරකිත්ති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද පූජ්‍ය අකුරටියේ නන්ද මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත යන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඊට වැඩම කර සිටියා. ජනාධිපති ලේකම් උදේ ආර් සෙනවිරත්න මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයයි මෙය සංවිධානය කළේ. යාපනයේ අර්ධද්වීපයේ අවතැන් කඳවුරුවල සිටින ජනතාව ඉදිරි මාස කිහිපය තුළ කඩිනමින් යලි පදිංචි කරවීමට රජය සැලසුම් කර තිබෙනවා. යුද කැටුම් හේතුවෙන් අවතැන් වූ පවුල් යලි පදිංචි කරවීමේ වැඩපිළිවෙල අදියර කිහිපයක් ඔස්සේ ක්‍රියාවට නැන්වුණා. එහි අවසන් අදියර ක්‍රියාවට නැන්වීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. යාපනයේ සුබසාධක මධ්‍යස්ථාන 18ක රැඳී සිටින පවුල් 518ක් ඔවුන්ගේ මුල් ගම්බිම්වල යලි පදිංචි කරවීමට කටයුතු සම්පාදනය කරමින් පවතින බවයි පුනරුත්ථාපන නිලධාරීන් පවසන්නේ. ආරක්ෂක අංශවල ඇතැම් කටයුතු සඳහා යොදාගෙන ඇති සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් එම ජනතාවට යලි බාරදීම මේ වන විට සිදුවනවා.
එය අවසන් වූ වහාම නැවත පදිංචි කිරීම අරඹා සුබසාධක මධ්‍යස්ථානවල සිටින පවුල් ඉන් ඉවත් කිරීම රජයේ අරමුණයි. තනාපති වරප්‍රසාද පනත යටතේ නියෝග කිහිපයක් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුණා. එය සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මෙහිදී මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් පළ කළා. මේ ආණ්ඩුව විසින් කලින් අසක් කරලා තියෙන ගිවිසුම් ප්‍රකාරව ආයතන හතරක් සහ එහි සේවයේ යෙදී සිටින විදේශ නියෝජිතයන් පිළිබඳව පනවා තියෙන යම්කිසි වරප්‍රසාද සහ හිමිකම් ලබා දෙන ගැසට් නිවේදන පත්‍ර හතරක් තමයි. එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ සරණාගතින් පිළිබඳව ඇති කාර්යාලය සම්බන්ධව ඇමරිකන් එක්සත් ජනපදයේ සාම බලකා වැඩසටහන ක්‍රියාත්මක කරන කාර්යාලය සම්බන්ධව කොරියානු ජනරජය සමග ආර්ථික සම්බන්ධතා හසා සහයෝගිතා අරමුදලේ නියෝජිතයන්ගේ කාර්ය මණ්ඩලය පිළිබඳව නියෝග ජර්මන් කර්මාන්ත සහ වාණිජ නියෝජිත පිරිස සම්බන්ධයෙන් ඒ වැඩ කරන නියෝජිතයන් සම්බන්ධයෙන් පනවලා තියෙන නියෝග ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට යම්කිසි පහසුකම් ජනාධිපති ලබා දීම පිණිස මේ ආයතන හතරම දැනටත් ඊතාමත්ම සුබදායි සේවයක් අපේ රට වෙනුවෙන් පවත්වන ආයතන සභාපතිතුමනි සමහර තානාපති කාර්යාලය තියෙනවා විදේශ සේවයෙන් පත්ව නිලධාරීන්ට වඩා හොඳට වැඩ කරන තානාපතිවරු දැන් කරුණාසේන කොටිතුමා මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිවරේ කියන්න ඕනේ එතුමා හොඳ තානාපතිවරු ඒ නිසා මේ මොන පැත්තෙන් පත් වුණත් නරක මිනිහා වැඩ කරන්න තිබුණ නෑ හොඳම නෑ තමයි අපේ ජාත්‍යන්තර සම්බන්ධතාවයන්ගේ වැදගත්කම අපි තේරුම් ගන්න ඕනේ අපේ තියෙන ස්වාධීනත්වයත් ඉතුරු කරගෙන ස්වාධීනත්වය නැති කරලා අපිට ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගන්න බෑ ඉතින් ඒ නිසා අපේ ඉදිරියේ තියෙන මේ විදේශ ප්‍රතිපත්තිය අද මට හිතෙනවා එක්තරා විදියක බටහිර ගැති ප්‍රතිපත්තියක් කරා අපි ලඟ වෙලා ඉන්නවාද කියලා ඒ නිසා අපේ මෙතෙක් කල් තිබුණු සුහද මිතුරන් හා සමග තියෙන සම්බන්ධතාවය අපි අඩු කරගෙන තිබෙනවාද කියලා මට පොඩි ප්‍රශ්නයක් දැන් මේ තානාපතිවරු ඇවිල්ලා මේ උඩ ඉඳගෙන අපුඩි යහුවයි කියලා කිව්වා තානාපතිවරු මෙතනට ආවේ මේලා රටේ අලුත් අගමැතිවරේ පත් වුණා ඒ පත් වුණාම ඒ අගමැතිතුමාට සුවපතන්න තමයි තානාපතිවරු ආවේ අපි කවුරුවත් තානාපතිවරු මෙතනට කනාවේ නැහැ අන්තිමට මෙතන දැක්කා මිරිස් කුඩු ගහනවා පොලිසිය අයට ගහනවා මෙතන පුටු කඩනවා මයික්‍රොෆෝන විසිකරනවා කතානායකතුමාට පොත් වලින් ගහනවා හරියට මේක අර පිස්සන් කොටුවක් වගේ තමයි මේ තානාපතිවරු දැක්කේ අපිට මේ පාර බැලලා යන්නත් බෑ ඒ තරමට අපි ලැජ්ජාවට පත් වුණා මේ තුමන්ලගේ මන්ත්‍රීවරු එදා ඇසිරේ චාකාලේ දියා බැලුවාම ඇත්තටම ඔබතුමා विदेश अमात्यांशे अपि तानापति वरप्रसाद लबादियुत्ते काटद सीलुम तानापति वरप्रसाद अपि मे समहर संविधान लबादियुतुद नद्दकीनक पिलिबन्दव मम इतना विदेश अमात्यांशे अनिवार्य समालोचनया कलयुतुके अपि अद मे तानापति वरप्रसादलेन समहर संविधान वलट वडा लंकावे देशीय स्वेच्छा संविधान तियेनवा जनतावट विशाल सेवावन सपेन तानापति वरप्रसाद भुक्ति विंदिन आयतन पिलिबन्दव संकल्ल तिबेन एक गिविसुम पिलिबन्दव समालोचनया कलयुतुके अपि ओबतुमाट योजना करन अपे रजय समत्तुना ප්‍රඥාවන්ත රාජ්‍යතාන්ත්‍රික උපක්‍රම හරහා අපේ රටට එරෙහිව තිබුණු ඒ සම්බාධක පිළිබඳ අනතුර ඉවත් කරගන්න ඒ හරහා විදේශ සබඳතා ක්ෂේත්‍රය දැවැන්ත ජයග්‍රහණයක් ලැබුවා. මේ ලැබපු දැවැන්ත ජයග්‍රහණය නිසා අවුරුදු 4කට පස්සේ අපිට ඉතාම ආඩම්බරයෙන් කියන්න පුළුවන් අපේ රටේ රණවිරුවන්ට එරෙහිව අපේ රටේ දේශපාලන නායකත්වයට එරෙහිව වෙනත් රටවල් වල විනිශ්චය සභාවන්හි නඩු විභාග පැවැත්වීම පිළිබඳ අනතුර මේවන විට 100%ක්ම පාහේ ඉවත් කර ගැනීමට අපට හැකියාව ලැබිලා තිබෙනවා. අපි දැක්කා දැන්ට දස ගණනාවකට ඉස්සෙල්ලා ඔය බටහිර රටවල් වලට මානව හිමිකම් ගැන කිය කියා දිව්ව ඉස්සෙල්ලාම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. එතුමා මානව හිමිකම් ගිහිල්ලා ඒ බටහිර රටවල් එක්ක කතා කරනකොට ඒ බටහිර රටවල් වලට මේ ලංකාවේ දා අපේ එක්සත් ජාතික පක්ෂයේ ඒ තිබුණු රජයට බලපෑම එල්ල කරන්න කියනකොට ඒව ටික හොඳයි. දැන් තමයි මානව හිමිකම් ඒව ගැන කතා කරනකොට වැරදි. අපේ රට ලෝකයේ තුරට ගෙනියන ප්‍රධාන වාහකයක් තමයි තානාපති සේවය. අපි දැක්ක පහුගිය කාල පරිච්ඡේදවල නුසුදුසුකම් සහිත තානාපතිවරු ඥාති මිත්‍ර සම්බන්ධතාවයන් සහිත ගජ මිත්‍රයින් කණ්ඩායම් විවිධ රටවල වල තානාපතිවරුන් හැටියට පත් කරපු අවස්ථා අපි අනන්ත අප්‍රමාණ දැක්කා. ජනතාවට සේවයක් කරන ජනතාවාදී තානාපතිවරුන් පැත්වීම සඳහා අපේ අවධානය යොමු විය යුතුයි. අපි ප්‍රථමයෙන්ම අපේ අවධානය යොමු කරන්න ඕනේ රටේ විදේශ ප්‍රතිපත්තිය ගැන. ඉන්දියාව ගත්තොත් ඉන්දියානු විදේශ ප්‍රතිපත්ති, ඇමරිකානු විදේශ ප්‍රතිපත්ති, යුරෝපීය විදේශ ප්‍රතිපත්ති. හැබැයි අපේ රටේ අපි දකින දෙයක් තමයි මේ ජාතික විදේශ ප්‍රතිපත්තියක් වෙනුවට පත්වන ඇමතිවරයා හෝ දේශපාලන පක්ෂය නියෝජනය කරන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.
නව Lifebuoy කහ Lifebuoy කොහොඹ මේත් ඉතිහාසයේ ඔබ දන්නවද උද්‍යංග විරතුංග මහත්තයලට වගේ චෝදනා එල්ල වෙලා තියෙන මේ තානාපති තුමන්ලා තමන්ගේ ඒ කාර්යය හරියට කරා. අර එස්පී ලියනගේ මහත්මයා තානාපතිවරයෙක් කරලා යවර. එතුමාට මේකේ තියෙන සුදුසුකම මොකක්? එතුමා තානාපතිවරයෙක් විදිහට යවන්න තියෙන එකම සුදුසුකම තමයි දේශපාලනික වශයෙන් එතුමා ඔක්සිජන් පාරක් දුන්න මැතිවරණේ. මේකන සුදුසුකම අපි මොන තරම් කතා කරත් වැඩක් වෙන්නේ නැහැ. ආයෙත් ඒ වැඩේම කරනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පසුගිය පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පෞද්ගලිකව මගේ කනගාටුව ප්‍රකාශ කරනවා ඔය කතානායක ආසනයේ විදිහට පාඩි වෙන්න සිද්ධ වීම ගැන. එතනදී යම් කිසි සිද්ධියක් වුණා නම් මම ඒකට සමාව ඉන්නවා මේ සමස්ත පාර්ලිමේන්තුවෙම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වුණා. පුරප්පාඩුවේ ඇති උපරිමාධිකරණ විනිසුරු දුර පත්කිරීම සඳහා ජනාධිපතිවරයා යොමු කර තිබූ නිර්දේශ පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා. පුරප්පාඩුවේ ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දුරයට ජනාධිපතිවරයා යොමු කළ නාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වුණා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දුර දෙකක් සහ අභ්‍යාචනාධිකරණ විනිසුරු දුරයක් සඳහා අනුමැතිය හිමිව තිබූ නාමයන්ද යලි තහවුරු කෙරුණා. ඒ අනුව ඉදිරියේදී උපරිමාධිකරණ විනිසුරු දුර හතරක් සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශයෙන් නව පත්කිරීම් සිදු කෙරෙනු ඇති. බංග්ලාදේශ ආරක්ෂක උපදේශකවරයා නාවික හමුදාපතිවරයා හමු වුණා. ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු සයිට් මක්සුමුල් හකීම් මහතා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා හමු වුණා. අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි නාවික හමුදා මූලස්ථානය සඳහන් කළේ. ඉදිරි අයවැයෙන් ජනතාවට සහන රසක් ගෙනීමට කටයුතු කරන බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. පිටිපන ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් මේ මහතා මේ බව කියා සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පැල රෝපණය කිරීමේ වැඩසටහනක් පිටිපන මාහේනවත්ත මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සහ තාක්ෂණ නගර ව්‍යාපෘති මධ්‍යස්ථාන භූමියේදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල්පති එම් ආර් ඩී කේ ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි අනිවාර්යයෙන්ම ජනතාවාදී අයවැයක් මෙවර ඉදිරිපත් කරනවා. හැබැයි ඒක මැතිවරණ ඉලක්ක කරගෙන නෙමෙයි. මොකද අපි දන්නවා 2014 දී මහින්ද රාජපක්ෂ මැතිතුමත් මැතිවරණ ඉලක්ක කරගෙන විශාල සහන අයවැයක් දුන්නා. නමුත් ජනතාව ඊටමඩ විරුද්ධව ඡන්ද දුන්න බහුතරය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලගතු පිරිසක් ඒ අයවැයට ඡන්දය දෙනවා. අයවැය පරාජය කරන්න කණ්ඩායම් දෙකක් වෙහෙසෙනවා. එකක් පහුගිය කුමන්ත්‍රණය මෙහෙවපු කණ්ඩායම්. තව පිරිසක් බලනවා මේක හරහා ආණ්ඩු අස්ථාවර කරලා Tamanට බලය කොහොමද ස්ථාවර කරගන්න කියලා. මේ දෙපිරිසම පරාජයටපත් වෙනවා අනිවාර්යයෙන්ම. මේ අයවැය අපි ජයග්‍රහණය කරනවා. මහනුවර යටිනුවර වීදියේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් එකම පවුලේ 5 දෙනෙකු තුවාල ලැබුවා. ගෑස් කාන්තාවක් හේතුවෙන් මහනුවර යටිනුවර වීදියේ පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇත්තේ අද උදෑසන 6:15ටයි. උඩුමහලේ සිටි මව, පියා සහ දරුවන් 3 දෙනා මෙහිදී තුවාල ලබා රෝහල්ගත කිරුණා. බේරා ගැනීම සඳහා ගිනිනිවන නිලධාරීන් පොලිසිය හා ආරක්ෂකංශ එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැන්වුවා. පැය කිහිපයක් තුල ගින්න නිවා තැමීමට ගිනිනිවන නිලධාරීන්ට හැකි වුණා. කුසද්දයකගේ ඊට පස්සේ මනෝණ්ඩගේ පොඩ බලලා ඉන්නම් කියලා මම දොර ඇරලා පල්ලයට එනකොට මගේ දෙවෙනි මාළේ කඩේ කඩලා එකෙනෙක් කඩේ ඇතුලේ හිටියා. ඒ කියන්නේ මෙරුන් පාෂයට ගැතේ දගෙන හිටියා. විනාඩි පහකුත් ගියේ නැහැ. ඊට පස්සේ දුම ආවා. දුම එනකොට කියන්නේ දොර ඇරලා මම වහින්න තමයි බැලුවේ. ඒක කියන්නේ දුමයි කි මට උස්ම ගන්න බෑ මොකුත් කරගන්න බෑ. ඊට පස්සේ දොර වල නෝණ්ඩ කිව්වා. දැන්
ජනලෙලින් දාලා ඔකට කේක ගවම ළමයි බෑර ගන්න මේ වගේ ගින ගින ගත්තා මේ ඔක්කොම ආව බෑර ගන්න කියලා ඊට පස්සේ බැලුවා එතන බෙජට් එකක් තිබුණා ඒක අරම පළට විසි කෙරුවා විසි කළා මම හිතුවා ළමයි කොහොමද බෑර ගන්න එපායි ඊට පස්සේ කට්ටිය ඔක්කොම ඒක අල්ලගත්තා අල්ලලා කිව්වා තාත්තේ බය වෙන්න බය වෙන්න එපා ළමයි දාන්න කියලා ඊට පස්සේ බයෙන් පොඩි එකන කිව්වා තාත්තේ මාව දාන්න එපා කියලා මම ඒ උනාට පුසලාම පොඩි එකන දෙන්නම ඒක ඊට පස්සේ ඒක ලං එල්ලුවා ඒකෙන් අල්ලගත්තා ඒකෙන් देवनी पुता देम्मा तुनक दम्मा बेरगत्ते कटीट कऊद की मून देखने उखमट मम स्थित तीन मम्मल तुंगी अभी बेनल आवे कटी उम पल पारे कटी उम उदे ඔවුන්ගේ තත්ත්වය බරපතල නැහැ. නැවෙනමුත් අපි ඔවුන්ට අවශ්‍ය සියලුම ප්‍රතිකාර කටයුතු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරලා ඒ සඳහා අවශ්‍ය සියලුම ප්‍රතිකාර කටයුතු එතකොට පවතිනවා. සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ තවදුරටත් ඉහළ නැග්වීමට රජය තීරණය කර තිබෙනවා. මෙම වසරේද එම රක්ෂණය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. පාසල් සිසුන් වෙනුවෙන් හඳුන්වා දුන් සුරක්ෂා රක්ෂණය පසුගිය වසරේදී ක්‍රියාවට නැන්ුණා. එහිදී ලැබූ අත්දැකීම් සැලකිලට ගනිමින් අවම වියදමක් දරා සිසුන්ට මෙම රක්ෂණයෙන් වැඩි ප්‍රතිලාභ ලබා දීමට සැලසුම් කර තිබෙනවා. නව යෝජනාව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ මග පෙන්වීම මත ක්‍රියාවට නැන්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. රෝහල් ගතවීමකදී රුපියල් ලක්ෂ 2ක මුදලක්ද රජයේ රෝහලක හෝ ආයුර්වේද රෝහලක නොගෙවෙන වාට්ටුවක ප්‍රතිලාභ ලබා ගැනීමේදී රුපියල් 3000ක දෛනික දීමනාවක්ද හිමිවනු ඇති. බාහිර ප්‍රතිකාර වලදී රුපියල් 20000ක්ද මාපිය බාහිරකරු වියෝපකදී ලක්ෂ 2ක මුදලක්ද ශිෂ්‍ය වියෝපකදී අවමංගල්‍ය කටයුතු සඳහා රුපියල් 150000ක මුදලක්ද හිමිවනු ඇති. පූර්ණ ආබාධිත තත්වයකදී වාර්ෂිකව රුපියල් 50000 සිට ලක්ෂ 2ක්ද අසාධ්‍ය රෝග ආවරණ යටතේ රුපියල් ලක්ෂ 2ක්ද සිසුන්ට සහ මාපියන්ට ප්‍රතිලාභ ලෙස හිමිවනවා. ජවරම් කරුවන් පිරිසකගේ ග්‍රහණයට හසුව තිබූ පුත්තලම විලුක ප්‍රදේශයේ බොරළු ඉඩමක නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට කටයුතු කර තිබෙනවා. පුත්තලම මනල්තිව් විලුක ප්‍රදේශයේ අක්කර 20ක රජේ සතු මෙම ඉඩම කලක් තිස්සේ බොරළු ජවරම් කරුවන්ගේ ග්‍රහණයට නතුව තිබුවක්. වසර ගණනාවක සිට සිදු කර ඇති ජවරම හේතුවෙන් ඉඩමේ තනින් තන විශාල වලවල්ද දක්නට ලැබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුහාමි මහතා එම ස්ථානයේ නිරීක්ෂණය කළා. ඉන් අනතුරු වයි ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා මෙම ඉඩමේ නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමට තීරණය කෙරුණේ. ඒ නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ දායකත්වය ඇතිවයි. ඒ අනුව අංග සම්පූර්ණ ව්‍යාපෘතියක් ඉදිකිරීමට අවශ්‍ය සියලුම කටයුතු කඩිනමින් සිදු කරන බවයි හෙක්ටර් අප්පුහාමි මහතා කියා සිටියේ. ඒ බොරළු කප්පලා විනාශ කරපු ඉඩම මම නැවත ප්‍රතිසංස්කරණය කරලා ජනතාවට ඉතාමත්ම ලස්සන ගම්මානයක් හදන්න අවශ්‍ය කරන සැලසුම හදන්නයි මේ ස්ථානෙට ආවේ. මෙතන අක්කරම හිතන්නේ 20කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ ප්‍රදේශයේ ඉන්න ඉතාමත්ම දුප්පත් ජනතාව ජනතාව වෙනුවෙන් ඉතාමත්ම ශක්තිමත් ප්‍රසතහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. නිසා මම හිතන්නේ මේ ප්‍රදේශයේ ජනතාවට මේ කරන පහසුවත් එක්ක මෙතන මේගොල්ලන්ගේ ජීවන තත්ත්වයක් නගා සිටව ගන්න අපිට පුළුවන්. මේ ස්ථානෙට එහා පැත්තේ වෙරවත් තියෙනවා. ඊට එහා පැත්තේ නගරය. එහෙනම් නගරයත් කේන්ද්‍ර කරගෙන වෙවත් කේන්ද්‍ර කරගෙන මේ ප්‍රදේශයේ ඩයලොග් ආසියාටා සමාගමේ සෙනෙහි සියපත ව්‍යාපෘතිය මගින් උතුරේ ගංවතුරින් පීඩාවටපත් ජනතාව සඳහා ආධාර බෙදා දීම ආරම්භ කෙරුණා. ආරක්ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකා යුද හමුදාව සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් වයි වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ගංවතුරින් පීඩාවටපත් කිලිනොච්චිය මුලතිව් ආදී ප්‍රදේශවල පාසල් සිසු දරුවන්ට අවශ්‍ය උපකරණද බෙදා දුන්නා. ස්වභාවික අපදාවලදී විපතටපත් ජනතාව උදෙසා කෙරෙන සමාජ සත්කාරයක් ලෙස සෙනෙහි සියපත ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. දැන් ක්‍රීඩා පොතක්. ඕස්ට්‍රේලියා කණ්ඩායම් සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ධනුෂ්ක ගුණතිලක ඉවත් කර තිබෙනවා. ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කෙරුණා. නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී අසාර්ථක වීම හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකට මෙම තරගාවලිය අහිමි වී තිබෙනවා. ඔහුගේ ස්ථානයේ හිමිවැත්තේ දිමුත් කරුණාරත්නටයි.
නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ ඉනිම හතරකදී දනුෂ්ක ලබාගෙන ඇත්තේ ලකුණු 10ක් පමණයි. මේ අතර නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ආබාධයට ලක් වූ ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා. ඒ ශරීර යෝග්‍යතාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් මැතිව්ස්ගේ ස්ථානයේ හිමිවැත්තේ කුසල් ජනිත් පෙරේරාටයි. නවසීලන්ත ටෙස්ට් තරගාවලියේදී අවස්ථාවක් හිමින වූ ලහිරු තිරිමාන්න, සදීර සමරවික්‍රම, ලක්ෂාන් සඳකැන් හා නුවන් ප්‍රදීප් ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගාවලියට ඇතුළත් කර තිබෙනවා. සෙසු ක්‍රීඩකයින් වන්නේ නායක දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ධනංජයද සිල්වා, රොෂෙන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර හා කසුන් රජිතයි. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 24 වෙනිදා බ්‍රිස්බෙන්හිදී ආරම්භ වීමට නියමිත අතර දෙවන තරගය ලබන මස පළමුවනදා කැන්බරාහිදී ආරම්භ වීමට නියමිතයි. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk